කියන කතා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට හිටපු ආරක්ෂකයන්ගේ 3/2 අයින් කරන්න ජනාධිපතිතුමා නියෝග කරලා තියෙනවා. ඒකත් එක්ක අද එතුමාගේ ජීවිතේට තියෙන අනතුරු පිළිබඳව කවුද වගකීම ගන්න කියලා අපි අහන්න කැමතියි. වර්තමාන ජනාධිපතිවරයාට යන්න පුළුවන් නම් අඩුම වාහන සංඛ්‍යාවක් අඩුම ආරක්ෂක අරගෙන ඇයි මහින්ද රාජපක්ෂ ජනාධිපති විතරක් අමුතු ආරක්ෂාවක්? අපි මේ කරලා තියෙන්නේ මොකද්ද? යුද්ධය අවසන් වෙලා අවුරුද්දක් ගියාම එයාම ගහපු චක්‍රරේඛයක් අරගෙන එයාටම ඒක ක්‍රියාත්මක කරලා පෙන්නුවා. කොමේ ආණ්ඩුව මහින්ද ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරපු තක්සේරුවේ වාර්තාව. අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමනි, මහින්ද ජනාධිපතිතුමාට පුංචි හරි කරදරයක් වුණොත් ඔබ ප්‍රමුඛ ඔබේ ආණ්ඩුවේ වගකීම බාරගත යුතුමයි. ඔගොල්ලෝ වෙනදා ජනාධිපතිගේ ආරක්ෂාව වැඩි කියලා හිටපු ජනාධිපතිවරුන්ට දොස් කිව්වා. උඩින් චොපර් එක යනවා, චොපර් එක ග්‍රවුන්ඩ් එකට බෑවම යටින් තට්ටුවක් උඩ තියලා පඳුරක් වගේ වාහන දෙකක් අරන් එනවා. ඒවා පොළවේ ගෑවෙන්නේ නැතුව තමයි අරන් යන්නේ. ඉස්සරහින් පිටිපස්සෙන් හමුදාවේ ගාඩ් එක දාගෙන යකා නගින් නැද්ද බලන් ඉන්න මිනිස්සුන්ට? දැන් මේ ජනාධිපති අනුරයි සානායක බැනුම් අහන්නේ මොකද? ආරක්ෂාව ගන්න කියලා මදි කියලා. අද වාහන 6ක් යනවා. යන ගම අපේ අනුර කුමාර ජනාධිපතිවරයා මොකද කරන්නේ? තමන්ගේ රැලියට එනකොට අර පහක් එළිය පාක් කරලා ඇතුළට එනවා තනි වාහනේ. ඒතකොට තමන්ගේ ඡන්දදායක විතරම බලන්නකො. අනුර සහෝදරයා ජනාධිපති සහෝදරයා එන්නේ කොහමද? තනි වාහනේ පහක් එළිය. පැහැදිලිව මේතුමන් නායකයා. මේවා කඩාගෙන වැටෙනවා නම් මිනිස්සු එයාව ගෙනෙයි. එහෙම නෙවෙන්නේ. අනුර දිසානායක ජනාධිපතිවරයා ආවේ හොරු අල්ලා. කෝ තාම ඇල්ලුවේ නැහනේ. ඉතින් ජනතාව බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. දැන් අල්ලයි කියලා. හැබැයි ඒ අතර යන්න අනිත් පැත්තෙන් කියනවා ගණ්ඩාවේ සල්ලි ගේනවා කියලා වේදිකාවල කියපු සහෝදරීම ආය කියනවා මොකද්ද? නෑ, ඒ කතාව මං දැනගෙන කිව්වේ එහෙම නෙමෙයි. කොයි හාතයන් ආවම කියනවා බොරු අනුර පතින්නේ රණිලා පැද්දවරු.